අයිබුවන් සුබ උදෑසනක් ඔබට. ඔබ අපි හැමෝම ඒ වගේම අපි අවට පරිසරය ගහකොළ සතා සිවුපාව ඇළදොළ මේ සියල්ලම සෝබා දහමේ කොටසක්. ඔබත් මාත් සෝබා දහමේ කොටසක්. සෝබා දහමත් එක්ක අපි කරන සාධාරණ ගනුදෙනුව අපි උදෙසාම ඉටු කරගන්න සාධාරණයක් වෙන්නේ නිසයි සෝබා දහමත් එක්ක සාධාරණ ගනුදෙනුවක් කිරීම අපේ යුතුකමක්. ඉතින් සෝබා දහමට එරෙහිව එහෙම නැත්නම් අපි අසාධාරණ ගනුදෙනුවක යෙදුණොත් එහි ප්‍රතිඵලත් ඔබ අප සොයාගෙන එනවා. අපි මේ පිළිබඳව අද අපූරු කතා බහකට යොමු වෙන්න සූදානම්. ඔබ විශේෂයෙන්ම මේ කතා බහට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ පදිංචි වෙලා ඉන්නේ බත්තරමුල්ල, රාජකිරිය, ඇතුල්කෝට්ටේ, නුගේගොඩ, කඩුවෙල, දෙල්කඳ, කිඹුලාවල මේ ආශ්‍රිත ප්‍රදේශවල නම් අපි ආදරයෙන් ආරාධනා කරනවා. ඔබේ ජීවිතත් සමග ඍජුවම බැඳුණු ප්‍රශ්නයක් අද අපේ සාකච්ඡාවට නිමිති වන්නේ. අපි ආරාධනා කරනවා ඔබට මේ කතා බහට විශේෂයෙන් එක්වන්න කියලා. රටේ හැමෝටමත් මේ කතා බහ වැදගත්. අපි මේ පිළිසඳර තුළින් විශේෂයෙන්ම පිරිසිදු වතුර බිඳුවක් ඊළඟ පරම්පරාවට උරුම කරදීමේ අපේ යුගයේ වැදගත්කම ගැන කතා කරනවා. දැන් මම මේ කලින් කියපු ප්‍රදේශ ටික කඩුවෙල, බත්තරමුල්ල, කෝට්ටේ, කිඹුලාවල, දෙල්කඳ, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, නුගේගොඩ මේ ප්‍රදේශවල මේ ප්‍රදේශ ඔක්කොම ගත්තාම ඒවා කෝට්ටේ රාජධානියට එහෙම නැත්නම් අසිරිමත් කෝට්ටේ පුරවරයට අයිති වෙන්නේ. ඉතින් මේ ප්‍රදේශ මේ පුරවරය ඉතිහාසෙත් වගේම අදත් බොහොම සුන්දරයි. බැලු බැල්මට ඉතිහාසෙත් මේ ප්‍රදේශය ගැන අපූරු පුරාවෘත්තයන් තිබෙනවා. විශේෂයෙන්ම සැලලේනි සංදේශයේ මේ පුරවරය සුරලව පරදන සුරලවත් මුල්ලකට තල්ලු කරන මුළුවද්දන සුරපුර සිරි පිරින් පිරිසිරින් හැම මේ කියන්නේ සුරපුරයත් මුළුවද්දන ජයවද්දන පුර දනු මිතුරුතුම කියලා කියන්නේ මේ ඒ තරම් සුන්දර පුරවරයක් කියලා. දැන් මේ ප්‍රදේශයේ සුන්දරත්වයේ කේන්ද්‍රීය ස්ථානය නැත්නම් සුන්දරත්වයේ සලකුණු කරන ප්‍රධානම තැන තමයි දියවන්නා ඔය. ඒ වගේම දියවන්නාවට ගලාගෙන එන ඒ පෝෂිත ජලාශය. මේ ප්‍රදේශය ඉතාම පිරිසිදු ජලය තිබුණු ප්‍රදේශයක්. දැන් ওই තලාහෙන පැත්තට එහෙම යනකොට තිබුණු කිරම් පොකුණ වගේ තැන් පුදුම විදිහට ජනතාවට ප්‍රයෝජනවත් වුණ පිරිසිදු වතුර. හැබැයි දැන් මේ ප්‍රදේශය හරහා ගමන් කරන ඔබට මේ ජලාශය මතුපිටින් සුන්දර විදිහට පෙවුනට ඇත්තටම එහි වතුර බොන්න පුළුවන්ද? එහි වතුර නාන්න පුළුවන්ද? ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන අද දවසේ කතා කරන්න සූදානම් වෙනවා. සමහර කාරණා ලොමුදහ ගන්නවන සුළු. අපි මේ කතාබහට ආරාධනා කරා ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ මලාපවහන විශේෂඥ දැනුමකින් සමන්විත කීර්තිමත් ඉංජිනේරුවරයෙක්ට ධනේෂ් ගුණතිලක මහතා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මලාපවහන. ඒ වගේම අපි ආරාධනා කරා තවත් ඉංජිනේරුවරයෙක්ට ඔහුත් මේ ක්ෂේත්‍රයේ ඉතාමත්ම ප්‍රවීණ කුමාර ඒකනායක මහතා සහකාර සාමාන්‍ය අධිකාරී මලාපවහන. ඒ වගේම විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා මේ ප්‍රදේශයේ. ඒ පිළිබඳව ඔහු ව්‍යාපෘති අධ්‍යක්ෂවරය හැටියටත් කටයුතු කරන ඔබ දෙපළ ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැන් මේ ප්‍රදේශයේ පිරිසිදු වතුර ටිකක් ගැන කතා කරනකොට අර මම කිව්වා වගේ ඇත්තටම දැන් කෝට්ටේ දියවන්නා වසලේ මේ වෙනකොට කොටත් විශාල පිරිසක් ගමන් කරමින් යන බැලු බැලමට සුන්දරයි. ඉස්සර නම් මේවායේ මේ ජලාශයේ පැනලා නාපු අතීතයක් ඔබටත් ඇති. හැබැයි දැන් නාන්න පුළුවන්ද? සමහරු කියනවා නෑවට පස්සේ අසාත්මිකතාව බහුලයි කියලා. දැන් කවුරුත් නාන්නේ නැති තරමටම මේ ජලය පිළිබඳ සැක සංකාමතු වෙලා තිබෙනවා. දැන් මේකට පිළියමක් යොදන්ට සූදානම් වෙලා තිබෙනවා. ජපාන් රජයේ කවදත් සුපුරුදු විදිහට මේ සඳහා ශ්‍රී ලංකාවට ශක්තිය ලබා දෙමින් සිටිනවා. අපි මේ ගැන කතා කරමු. ජලය පිරිසිදු කරන්නට සූදානම්. මලාපවහන පද්ධතිය මේ සියලු අපජලය ගෙනල්ලා එක තැනකදී පිරිසිදු කරලා නැවතත් පිරිසිදු ජල බිඳුවක් උරුම කරන්නට සූදානම් අනාගත පරපුරට මේ ව්‍යාපෘතිය ගැන හඳුන්වා දෙන්න මම කැමති මුලින්ම ඔබතුමාට යොමු වෙන්න. මොකද්ද මේ වැඩසටහන කියලා? මම මේ ව්‍යාපෘතිය මුලින්ම හඳුන්වා දීමට ප්‍රථම මේ ප්‍රදේශය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. 1978 වර්ෂයෙන් පස්සේ කෝට්ටේ කියන ප්‍රදේශය ලංකාවේ පරිපාලන අගනුවර බවට පත් කරා. එතකොට මේ පරිපාලන අගනුවර දැන් එනකොට ඒ 78 වෙනකොට හිටපු ජනතාව පදිංචි වෙලා හිටපු නිවාස වලට අමතරව පරිපාලන අගනුවරකට තිබිය යුතු සියලුම
රජයේ කාර්යාල කියන්නේ රජයේ කන්තෝරු ටිකත් මේ ප්‍රදේශයට මං හිතන්නේ 230 කට ආසන්න රජයේ කාර්යාල තියෙනවා තවත් අහස සිඹින මහ ගොඩනැගිලි ඉදෙවීමෙන් පවතිනවා ඒ වගේ විශාල ජනතාවක් මේ ප්‍රදේශයට නිතිපතා එනවා එතකොට මේ ප්‍රදේශයේ මේ කාර්යාල ඉදවීමත් එක්කම මේ ප්‍රදේශයට නිත්‍ය පදිංචි කරපු අර හිටපු ප්‍රමාණයට වැඩිය ගොඩක් වැඩි වුණා. ඒ කියන්නේ නිත්‍ය පදිංචි කරව විදිහට ඒ අය 222,000ක් විතර මේ ප්‍රදේශයේ දැනට නිත්‍ය පදිංචි කරව විදිහට ඉන්නවා. ඒ අතරතුර ඒ අය මේ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමට පටන් ගත්තා. මේ නිවාස ඉදිකිරීම නිසා මේ ප්‍රදේශයේ ඉඩම් මිල ඉහළ ගියා. ඒ ඉඩම් මිල ඉහළ යෑමත් එක්කම මේ ප්‍රදේශයට නිවාස සඳහා වෙන්කරන ඉඩම් ප්‍රමාණය මුලින් නම් 50 20 30 තිබුණාට ඒ දැන් වෙනකොට 50 10 6 වගේ කුඩා බිම් ප්‍රදේශවල තමයි මේ ප්‍රදේශයේ නිවාසීද කරන්නේ. මේ නිවාසවල පදිංචි වෙලා ඉන්න ජනතාවත් ඒ වගේම අර මම කලින් සඳහන් කරපු රජයේ කන්තෝරුවල එදිනෙදා රාජකාරී සේවාවන් ඉටු කරවා ගැනීමට පැමිණෙන අපි ෆ්ලෝටින් පොපියුලේෂන් කියන එක කියන්නේ ඒ කාර්යාවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවත් දවසකට ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර ප්‍රමාණයක් වගේ ඉන්නවා. ඒ සියලු මාය එදිනෙදා කටයුතු සඳහා ජලය කියන්නේ වතුර පාවිච්චි කරනවා. ඒ වතුර පාවිච්චි කරලා මේ වතුර අපද්‍රව්‍ය අපජලයේ බවට පත් කරනවා. ඔය අපජලය කියලා කියන්නේ මුලින්ම අපි වැඩිපුරම කතා කරමු අසූචි මිශ්‍ර අපජලයේ තමයි පත් වෙන්නේ. එතකොට මේ අසූචි මිශ්‍ර අපජලය අර පර්චස් 6ක් 10ක් අතර නිවාස වෙලයි අර රාජ්‍ය කාර්යාල සහ වෙනත් ආයතනවල ඒ ස්ථානවලම හදාගත්ත භූතික ටැංකි සහ උරා ගන්න. ඒ කියන්නේ දැන් මේ ජලයෙන් කොටසක් ඒ ස්ථානවල හදපු ස්ථානීය භූගත ටැංකි මගින් පොළොවට එකතු වෙනවා. අනිත් කොටස ඊටාම භයානක කාරණේ තමයි මේ ඉතුරු කොටස ගලාගෙන යන්නේ කොහෙටද කියන එක. ඉතුරු කොටස ගලාගෙන යන්නේ කොහෙටද කියන කාරණේදී තමයි අර දියවන්නා ඔයේ ජලය පිළිබඳව භයානක තොරතුරු වාර්තා වෙන්නේ. දැන් දියවන්නාව සහ එයාවට පවතින ජල මූලාශ්‍රවලට මේ අප ජලය එකතු වෙනවා විශාල වශයෙන්. සමහර විට මේවා නීති විරෝධීව හොර රහස කරන්නේ. කෙසේ වෙතත් ඒ හින්දා තමයි දැන් කවුරුත් කියන්නේ දියවන්නා ඔය වතුර ටිකක් දෝතට ගත්තාම කළු පාටයි, ඒකේ දුගඳ හමන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ මෑතකදීත් නාපු දියවන්නාවට බැහැලා දැන් නාන්න බෑ, ඇඟ කසනවා, විවිධ ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ. මේ ජලය ඉතාම ශීඝ්‍රයෙන් දූෂණය වෙමින් පවතින මේකට පිළියමක් විදිහට මේ ප්‍රදේශවලින් ගලාගෙන එන සියලු අප ජලය එක තැනකට ගෙනල්ලා හීනටි කුඹුරේ ජල පවිත්‍රාගාරයක් ඉදිකරන්න සූදානම් වෙනවා. ඒ පිළිබඳව අපි කතා කරන්නේ. මා කැමති ඔබෙන් දැනගන්න ඇයි ජල පවිත්‍රාගාරයක් අවශ්‍ය වෙන්නේ දැන් කියන කාරණා. ඔව් දැන් අපි කලිපුත් කතා කරා මේ ප්‍රදේශයේ තියෙන අපජලය එකතු වෙලා අසූචි මිත්‍ර අපජලය මේ ප්‍රදේශයේ මුලින්ම ප්‍රදේශයේ තියෙන කාණුවලට එකතු වෙනවා. ඒ කාණුවකට එකතු වුණාම මේ අසූචි මිශ්‍ර සහ නිවාස වලින් පිට වෙන වෙනත් සබන් මිශ්‍ර ජලය නානකට පාවිච්චි කර ඒ වතුර වාහන හොද ඒ වතුර ඔක්කොගේම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි. බැක්ටීරියා ගොඩක් ඉන්නවා. ඒ කට්ටියට හොඳ හිතකර පරිසරයක් තියෙනවා ඒ බැක්ටීරියා. එහෙම බැක්ටීරියා වල සමහර බැක්ටීරියාවන් ඉන්නවා දුර්ගන්ධය නිකුත් කරන්න පුළුවන්. එතකොට ඒ දුර්ගන්ධය නිකුත් කරන්න පුළුවන් බැක්ටීරියාවන් ඒ ප්‍රදේශයේ දුර්ගන්ධයට ලක් කරනවා. ඒ අතරතුර අර මුලින්ම පොඩි කාණුවලට ගලාගෙන ආපු ජලය ඊට පස්සේ ඒ ප්‍රදේශයේ තියෙන ඇල මාර්ග හරහා දියවන්නාවයට එනවා. ඒ දියවන්නාවයට ආපු මේ ජලය දැනට ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය මගින් මේ දියවන්නාවේ ජල සාම්පල් අරගෙන ඒවා රසායනාගාර පරීක්ෂණවලට ලක් කරලා ඒක අර අසූචි මිශ්‍ර බව මේ රසායනාගාර පරීක්ෂණ වලින් දැනට ඔප්පු වෙලා තියෙනවා. මේ දෙවන්නාවේ තියෙන්නේ ඒ වගේ අපවිත්‍ර ජලය කියන එක. එතකොට දැන් මේ ප්‍රදේශයේ අපවිත්‍ර ජලය දෙවන්නාවේ සහ ප්‍රදේශයේ තියෙනවා, දුර්ගන්ධය පැතිරෙනවා. ඒ සඳහා යම් විසඳුමක් කරා යන්න ඕනේ. ඒ විසඳුමක් විදිහට
සාමාන්‍යයෙන් තියෙන්නේ අපජල කළමනාකරණ ව්‍යාපෘතියක් හඳුන්වා දීම. එතකොට මේ අපජල කළමනාකරණ ව්‍යාපෘතියකින් අපි කරන්නේ ගෙවල් වල සහ ආයතන වල තියෙන සියලුම අපජලය, ඒ කියන්නේ අසුචි මිශ්‍ර සහ අනික් අපජලය දෙකම එකතු කරලා පොඩි මෑන්හෝල් එකකට එකතු කරලා ගේ අසල සහ නිවාස අසල තියෙන ඒවා නලමගින් එකතු කරගෙන යනවා. හැම ගෙදරකම සහ හැම ආයතනයකම එකතු කරනවා. ඊට පස්සේ ක්‍රමානුකූල ඔබ මේ නල ගමන් කරන්නේ පොළොව ඇතුලින්, පොළොවට උඩින් අභ්‍යන්තරව නෙමෙයි පොළොව ඇතුලින් අවම වශයෙන් මීටරයකටත් වැඩිය වැඩිින් ඔය ඉස්සෙල්ලම කුඩා නල මාර්ගවලින් ඊට පස්සේ ඒවා එකතු කරගෙන විශාල නල මාර්ගවලින් ඔහොම ගෙනිහිල්ලා ප්‍රදේශයේ තියෙන පහත් බිමක් විදියට තියෙන හීනටි කුඹුර කියලා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ තියෙන අක්කර 21ක පමණ ඉඩමක්, ඒ ඉඩමේ අර පවිත්‍රාගාරයක් ඉදු කරලා අර අපි විසින් මිනිස්සු විසින් අපිරිසිදු කරපු ජලය මිනිස්සු විසින්ම කෘතිමව ස්වභාවිකව ඉතාමත්ම නවීන තාක්ෂණයෙන් පාවිච්චි කරලා ඒ පවිත්‍රාගාරයක් ඉදි කරලා අර අපිරිසිදු ජලය පිරිසිදු බවට පත් කරලා දියවන්නාවයට මුදාහැරීම තමයි මේ ව්‍යාපෘතිය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සුන්දර දියවන්නාවය තව ටික දවසක් යනකොට බේරේ වැව මට්ටමට වැටේද කියන ප්‍රශ්නෙට තමයි මේ උත්තරයක් දෙන්න හදන්නේ. දැන් බේරේ වතුරත් මීට අවුරුදු මීට දශක දෙකකට විතර කලින් ගත්තොත් ඉතාම පිරිසිදු තත්ත්වයේ තිබුණා. හැබැයි අද වෙනකොට ඔබ දන මොනතරම් දුර්ගන්ධය හැමන දෙයක්ද, ඒ වගේම ජලාශයක් කියලා කියන්නේ නගරයක් මැද්දේ ලෝකේ අනිත් රටවල් වලට ගියහම අපිට පෙනෙන අතිශයින් ජනාකීර්ණ මැද්දේ ගලාගෙන යන මේ වගේ ඇලමාර්ග මොනතරම් සුන්දරත්වයක් එකතු කරනවද කියලා. හැබැයි අද වෙනකොට බේරේ කොළඹ නගරයට එකතු කරන්නේ සුන්දරත්වයක්ද එහෙම නැත්නම් පිළිකුල් බවක්ද කියන කාරණේ තිබෙනවා. ඉතින් දියවන්නාවටත් ඒ தத்துவයේ අත්වේද, යවට තියෙන ජල මූලාශ්‍ර වලට ඒ தத்துவයේ අත්වේද, අත්වීමේ අවධානමක් තියෙනවා. ඒට පිළියම් තමයි වෙන්නේ. මා කැමති දනේෂ් ගුණතිලක මහත්මයා ඔබෙන් දැනගන්න. දැන් මොකක්ද ඇත්තටම අපජලය කියන්නේ, අපජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? ඔව්, අපජලය කියලා කියන්නේ කළු ජලය සහ මේ ඊළඟට මේ මේ අපි බ්ලැක් වෝටර් ග්‍රේ වෝටර් කියලා කියනවා. එතකොට ඒවෙන් මුලින්ම දැන් අපි අළු ජලය කියලා හඳුන්වන්නේ මුළුතෙන් ගිහින් පිටවන ජලය, නානකොට පිටවන ජලය, ඊට අමතරව මූණ සෝදනකොට සහ මේ ඒ ජලය අපි අළු ජලය ලෙස සඳහන් කරනවා. සාමාන්‍යයෙන් මේ අළු ජලය ගොඩක් නිවස් වලින් කෙලින්ම කාණු පද්ධතියට යොමු වීමක් දකින්න තියෙනවා අපිට ගොඩක් ප්‍රදේශවල. ඊට අමතරව කළු ජලය කියන්නේ මේ අපි මේ ඒ කියන්නේ මේ ටොයිලට් වලින් පිටවන ජලය, අපි කොමෝඩ් එකෙන් යන ජලය සහ යුරිනල් වලින් යන ජලය අපි ඒක පොදුවේ කියනවා බ්ලැක් වෝටර් කියලා, එහෙම නැත්නම් කළු ජලය කියලා. එතකොට මේ අපි ජාතික ජල සම්පාදන හා ජලාපමාන මණ්ඩලය විසින් ක්‍රියාත්මක දැනට ක්‍රියාත්මක වෙන පවිත්‍රාගාර සහ දැනට ඉදිවෙමින් පවතින පවිත්‍රාගාරවල නල මාර්ගයෙන් මේ සියලුම කළු ජලය සහ අළු ජලය එකතු කරනවා. එකතු කරලා මේ කිසිම විටක අපි වැසි ජලය ගන්නෙ නැහැ. එතකොට වැසි ජලය තමයි සාමාන්‍යයෙන් කාණු පද්ධතිවල හෝ වැසි ජලය එකතු කරලා ඒක වෙනත් ප්‍රයෝජන සඳහා අපි කියන රේන් වෝටර් හාවෙස්ටිං කියලා ඒ වගේ දෙයකට යොමු කිරීම හෝ නැත්නම් කාණු පද්ධතිය තුළින් ජල මූලාශ්‍ර කරා ගල යාම සිදුවන්නේ ඒ ජලයෙන් පමණයි. එතකොට මේ පවිත්‍රීකරණ ක්‍රියාවලියේදී අපි මුලින්ම ඉතා මේ දැන් ඔය යෝජනා කරලා තියෙන එකේ මේ විශාල ද්‍රව්‍ය එනවා පවිත්‍රාගාරයක් වෙත. මුලින්ම අපි රළුපරණයක් භාවිතා කරනවා. අපි කියන කෝස්ක්‍රීන් එකක් කියලා මිලිමීටර් 20කට 40කට විතර මේ සියලුම වැඩි ද්‍රව්‍ය පවිත්‍රාගාරයේ යොමු වීම එතනින් නවත්වනවා. එතකොට යාන්ත්‍රික ක්‍රම උපයෝගී කරගෙන එම එකතු වෙන මේ විශාල කැබලි බෝතල් අපජලයත් එක්ක එන සියලුම දේවල් අපි ඉවත් කරනවා. ඉන් අනතුරුව පොම්පාගාරයට යොමු වෙනවා. පොම්පාගාරයේ මගින් අපි ඒ අපජලය සාමාන්‍යයෙන් ඉහළ ප්‍රදේශයකට පවිත්‍රාගාරය යොමු කරනවා. එහිදී ඉතාම සියුම් පෙරණයක් සාමාන්‍යයෙන් අපි කියන ෆයින් ස්ක්‍රීන් කියලා මිලිමීටර් 6ට අඩු
මේ දැලක් වගේ එකකින් ඒ ඉතාම කුඩස් කොටස් ඔක්කොම අයින් කරපුවම අපිට පවිත්‍රාගාරයේ අර මේ ජීව විද්‍යාත්මකව බැක්ටීරියා අනුසාරයෙන් මේ මේ ක්‍රියා කරන මේ පවිත්‍රීකරණ ක්‍රියාවලියට යොමු වෙනවා. එතකොට ඒ සියලුම ද්‍රව්‍ය දැන් සාමාන්‍යයෙන් පවිත්‍රාගාරකයක දුර්ගන්ධය හැමන්නේ ඔන්න ඔය කොටස් ටිකේ. එතකොට අපි මේවා බිල්ලිමක් ඇතුළට අරගෙන ඒකේ ඇතුලේ අන්තර්ගත වාතය පැයකට 6 පාරකට වැඩි ප්‍රමාණයකින් මේ අපි කියන එක්ස්ට්‍රැක්ටර් ෆෑන් එකක් කියලා ඒකෙන් ඇදලා ඒ වායුව මේ රූප වාමයෙන් පෙනෙන්නේ අර පවිත්‍රීකරණ ලද ජලය එළියට යන එක මේ ඉස්සලා පෙන්වන්නේ මේ තියෙන දැනට තියෙන තත්ත්වය යම් පින්තූර වලින් පවිත්‍රීකරණ කරපු ජලය ඉතාමත් පිරිසිදු බවට පත් වෙනවා. එතකොට අර මේ ප්‍රිලිමිනරි ට්‍රීට්මන්ට් කියලා කියන මූලික කේදී අර රළු පෙරණය ඊළඟට ඉතාම සියුම් පෙරණය තිනවා. ඒ දෙක කරාට පස්සේ අපජලයත් එක්ක වැලියෙනවා. වැලි වගේ දේවල් සාමාන්‍යයෙන් අපි කියන විශිෂ්ට ගුරුත්වය 1.3 ඉඳලා 2.65 වගේ ප්‍රමාණයට ඒවා ඉවත් කිරීම කරනවා. එතකොට මේ වැලි ටික එකතු කරලා ඒ වැලි ටික පොම්ප කරලා මේ අපි ඒක වැලි ටික සෝදනවා. ඒ කියන්නේ යාන්ත්‍රික ක්‍රම මදී ඊට පස්සේ වතුර ටික නැවතත් පවිත්‍රාගාරයේ වෙත යොමු වෙනවා. වැලි ටික අපි ඇත්තටම මේ පිරිසිදු වෙච්ච වැලි ටික තමයි ඒවත් වෙන්නේ. එතකොට මෙන්න මේ කොටසේ දුර්ගන්ධය හමනවා. එතකොට මේ කොටස අපි කරන්නේ දැන්ට දැන් අපි පවිත්‍රාගාර කීපයක් ඉදි කරලා තිනවා. එතකොට ඒවැ සියලුම දේවල් බිල්ඩිමක් ඇතුලේ කරලා ඒකේ වාතය මේ වාතය අපි ඉවත් කරනවා මේ දුර්ගන්ධය පාලනය කරන ක්‍රමවේදයකින්. ඒකට අපි ලී පතුරු ආශ්‍රිතව බයෝෆිල්ටර් කියලා ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් ඇක්ටිවේටඩ් කාබන් කියන මේ කියන්නේ අඟුරු වලින් මේ පොල් කටු අඟුරු වැනි දේවල් වලින් නිෂ්පාදනය කරන ඇක්ටිවේටඩ් කාබන් තිනවා. ඒවෙන් ඒ දුර්ගන්ධය උරා ගැනීම කරනවා. එතකොට ඒ ඊට පස්සේ පරිසරයට මුදාහරින්නේ ඒ දුර්ගන්ධයක් නැති වෙනවා. අපි මේ කාරණය ගැන මේ තරම් පැහැදිලි කරන්නේ දැන් දැන් මේ ප්‍රදේශයේ ඉඩම් කොටසක් ගන්න පුළුවන් නම් ජයවර්ධනපුර අවට ප්‍රදේශයේ භූමිය වටිනාකම ඔබ දන්නවනේ මොන තරම් වටිනවද මොන තරම් තරඟයක් තියෙනවද කියලා ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්න හැමෝම කැමති මේ ලස්සන ජලාශ තිබෙන ප්‍රදේශය. හැබැයි තව ටික කාලයක් යනකොට කෝට්ටේ දියවන්නාව සහ ඒ අවට ජලමූලාශ්‍ර කුණු වැලවල් ලෙස හඳුන්වන්න පටන් ගත්තොත් ඔබට මේ ප්‍රදේශයේ අතහැර පලා යන්නත් හිතේ වෙලාවකට. ඒ නිසා අනාගත පරපුර වෙනුවෙන් පිරිසිදු ජලමූලාශ්‍ර රැකගන්න, දියවන්නාවේ සුන්දරත්වය තවදුරටත් රැකගන්න හිනේට කුඹුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී මේ සම්බන්ධව සමහර පාර්ශ්වයන් තුළ ඉතාම අතලොස්සක් පිරිසක් තුළ පවතින අනෝබෝධයක් එය තවදුරටත් ව්‍යාප්ත වේ යුතු නැහැ. ඒ නිසාම තමයි මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන්නට අපි මේ වැඩසටහනට මේ ඉංජිනේරුවරුන් දෙපළට ආරාධනා කරේ. දැන් මීට කලිනුත් ඔබ දන්නවනේ මෙවැනි විරෝධයන් තිබුණා වුණ තරම් දැන් කණ්ඩලම හෝටල් පරිශ්‍රයේ ඉඳ වෙන අවස්ථාවේ විශාල විරෝධයක් තිබුණා. මහවැලි ව්‍යාපාරයට විරුද්ධව අධිවේගී මාර්ගයට විරුද්ධව මෙහෙම විරෝධතා පැන නැගුණා. හැබැයි අද ඒවා ඉතාමත්ම හොඳ ව්‍යාපෘති විදියට සමාජයේ අනාගත පරපුරේ ප්‍රගතිය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති විදියට හැමෝම බාර අරගෙන තිබෙනවා. මේ ඒ සියල්ලටම වඩා තියුණු කාරණයක් විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජල සම්පත සම්බන්ධව. දැන් මේ සම්බන්ධව විවිධ මතවාදයන් තිබෙනවා. ඒ නිසායි අපිට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. ඔබතුමාට කියන්න පුළුවන් දැන් මේ මේකෙදි මේ දුර්ගන්ධය හැමයි මතයක් තියෙන දුර්ගන්ධය පිට වෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රදේශය අපිරිසිදු වෙන්න පුළුවන් විවිධ මතයන් තිබෙනවා. ඒ අතලොස්සක් පිරිසක් අනෝබෝධය නිසා තමයි. නමුත් මෙවැනි මත යම් කිසි පිරිසක් අතර ප්‍රචාරණය වෙමින් තිබෙනවා. මොකද්ද ඔබතුමාගේ පිළිතුර? ඔව්, ඒ කියන්නේ පවිත්‍රාගාරයේ දුර්ගන්ධය පිටවන ස්ථාන තියෙනවා. ඒක ඒ පිළිබඳ ඒ කියන්නේ ඔය අපි ඉස්සෙල්ල කියලා රඩු පෙරණය, ඊළඟට සියුම් පෙරණය, වැලිවත් කිරීම, ඊළඟට තව දැන් අපි ඊට පස්සේ තමයි අපි ඒ කොටස් අපි බිල්ඩින් ඇතුළට තමයි අරගෙන තියෙන්නේ. පොම්පාගාර ඒ සියලු දේවල් වලින් දුර්ගන්ධය හමන ඒවා අපි මේ පැයකට 6 පාරකට වැඩි ප්‍රමාණයකින් ඇදලා බයෝෆිල්ටරයක් හෝ ඇක්ටිවේටඩ් කාබන් ෆිල්ටරයක් කරා යොමු කිරීමෙන් ඒවැ දුර්ගන්ධය ඉවත් කරනවා. දැනට කතරගම,
කුරුණෑගල මේ ජායලේකල ඒ ව්‍යාපෘතිවල අපි ඒක කරගෙන යනවා. නමුත් දැන් මෑත කාලයේ කරපු ව්‍යාපෘති තාමත් සාර්ථකව ඒ අපි සියලු දේවල් බිල්ඩින් ඇතුළටම අරගෙන ඒ පවිත්‍රීකරණ මේ අංගයන් ඇතුල් කරලා තිනවා. ඒකෙන් දැන් අපි ජයවර්ධනපුරටත් ඒ වගේම තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අර බැක්ටීරියා ආශ්‍රිතව අපි පවිත්‍රීකරණ ක්‍රියාවලිය කරන්නේ. එතකොට මේ කාබනික ද්‍රව්‍ය බැක්ටීරියා ක්‍රියාවලියකින් අපි පිටතින් ඔක්සිජන් දෙනවා. ඒ කියන්නේ අපි මේ බ්ලෝවර් එකකින් දැන් අපි දැකලා තිනවා මේ මාළු ටැංකිවල ජලය දෙන්නේ. ඒවැ මේ මීටර් 4ක් විතර යටින් තමයි ඉතාම කුඩා මේ වායු බුබුලු, ඒ කියන්නේ ඔක්සිජන් සාමාන්‍යයෙන් යට ඉඳලා ඇවිල්ලා ඒ එතකොට ඒ කාබනික ද්‍රව්‍යවල තීන දේවල් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් කාබන් ඩයොක්සයිඩ් බවට තමයි පත් වෙන්නේ. සහ අලුතෙන් බැක්ටීරියා සෛල නිපද වෙනවා. ඊළඟට තව අපජලයේ තියෙන විශේෂයෙන් මුත්‍රා වලින් පිට වෙන ජලයේ ඇමෝනියම් තියෙනවා. එතකොට ඇමෝනියම් අර ඔක්සිජන් හමුවේ මේ වාතන ටැංකියේ එහෙම නැත්නම් ඒරේෂන් ටැංක එකේ ඒක මේ ඇත්තටම මුලින්ම නයිට්‍රයිඩ් බවට පත් කිරීමක් කරනවා. අන්තිමට නයිට්‍රේට් බවට පත් වෙනවා. එතකොට ඒකෙන් කිසිම මේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ජල මූලාශ්‍රයකට ආවම. නමුත් මේ මේ ජයවර්ධනපුර පවිත්‍රාගාරේ අපි බැක්ටීරියා ආශ්‍රිතව ෆොස්ෆරස් ඉවත් කිරීම සහ දැන් නයිට්‍රේට් හැදුනට පස්සේ ඒක ඩිනයිට්‍රිෆිකේෂන් ක්‍රියාවලියෙන් නයිට්‍රජන් ගෑස් බවට පත් වෙනවා. එතකොට මේ පවිත්‍රීකරණ ක්‍රියාවලියේදී ඇත්තටම නයිට්‍රජන් වායුවයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි තමයි පිට වෙන්නේ. කිසිම වෙනත් වායු පිටවීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් කියන වායුව සාමාන්‍ය වාතයේ තියෙන වායු. එතකොට ඒක නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අර පවිත්‍රීකරණ ක්‍රියාවලියට අවශ්‍ය බැක්ටීරියා ප්‍රමාණය බැක්ටීරියා ඝනත්වය අපි වැඩි කරනවා. දැන් අපි දන්නවා ඉස්සර ප්‍රදේශවල ගෙවල් තිබුණේ දැන් අවුරුදු 50කට විතර කලින් ගත්තොත් මීටර් 500ක් වගේ ඈතින් තියෙන්නේ. එතකොට සාමාන්‍ය පරිසරයේ ඉන්න බැක්ටීරියා වලට ඒ ක්‍රියාකාරීත්වය ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අපි අපේ මගින් ඉවත්වන්නේ ඉතාම සුළු අපද්‍රව්‍ය ප්‍රමාණයක්. දැන් ඝන අපද්‍රව්‍ය ගත්තත් ඒ වගේ. එතකොට මේ ජලයටත් ඒ වගේ. නමුත් දැන් වෙන්නේ ජන ඝනත්වය වැඩි වුණාම අපි අතිවිශාල ලෙස අපජලය නිපදවනවා. එතකොට මේ අපජලය විශේෂයෙන් දැන් ජයවර්ධනපුර ආශ්‍රිතව ගත්තම භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශයක තියෙන්නේ. එතකොට අපි පූතික ටැංකිය සෙප්ටික් ටැංකියවම තමයි ගොඩක් අය දන්නේ. පූතික ටැංකිය කියන්නේ සම්පූර්ණයෙන් මේ කියන්නේ ජලය කාන්දුනවන ටැංකියක්. එතකොට ඒකට එන වතුර උරා ගැනීමේ වලින් තමයි පිට වෙන්නේ ජලය. එතකොට දැන් අපි දන්නවා භූගත ජල මට්ටම උඩ පිහිටනකොට මේ ජලය පොළොට උරන්නේ නැහැ. එතකොට අර අර්ධව පිරිසිදු වෙච්ච ජලය හෝ මේ පිරිසිදු නොවෙච්ච ජලය කාණු පද්ධති වලට යොමු වීමෙන් ඒවා අන්තිමට ඇලමාර්ග ඔස්සේ දියවන්නාවට එකතු වෙනවා. එතකොට දැන් දියවන්නාව ආශ්‍රිතව ජල මට්ටම වැඩි නිසා මේ ගෘහස්ථ අපජල පවිත්‍රීකරණ ක්‍රියාවලියක් සාර්ථකව කරගන්න හැකියාවක් නැහැ. එතකොට දැන් ඊළඟට නැවතත් අපි පවිත්‍රීකරණ ක්‍රියාවලියට ගියොත් එතකොට අර මේ දැන් අපේ වාතන ටැංකිය එහෙම නැත්නම් ඒරේෂන් ටැංකිය බැක්ටීරියා ක්‍රියාවලියකින් තමයි සිදුවෙන්නේ. ඊට පස්සේ බැක්ටීරියා සහ පිරිසිදු අතර වෙන් කිරීමට අවශ්‍ය වෙනවා. අපි අර ඉස්සල රූප රාමුවකින් දැක්කා මේ සොයිසපුර පවිත්‍රාගාරයෙන් පිට වෙන ජලය. එතකොට ඒ ජලය අපි මේ අවසාදිත ටැංකියක් එහෙම නැත්නම් සෙඩිමන්ටේෂන් ටැංකියකට යොමු කරලා ඒකේ පැය දෙකා මාර්ක විතර මේ කාලයක් රඳවා ගැනීමෙන් අර බැක්ටීරියා ෆ්ලොක්ස් කියලා කියනවා අපි සාමාන්‍යයෙන් බැක්ටීරියා සෛල ගොඩක් එකතුව තියෙන්නේ ඒකෙන් ඉවත්වීම වෙනවා. ඊට පස්සේ පිරිසිදු ජලය උඩට මතු වෙනවා. එතකොට ඒ වැඩිපුර හැදෙන බැක්ටීරියා අපි නැවතත් ප්‍රතිචක්‍රීයකරණය කරනවා. ඒ කියන්නේ අර අවසාදිත ටැංකියේ යටට තැම්පත් වෙන ස්ලජ් එක කියලා කියන්නේ බැක්ටීරියා සෛල විශාල ප්‍රමාණයක් ඉන්න එක එක ක්‍රියාවලි කරන ඒගොල්ලොන්ව නැවතත් ඒගොල්ලෝ ඇත්තටම මේ ආහාර නැතුව තමයි මේ පැය දෙකමාරක් විතර අවසාදිත ටැංකියේ තියෙන්නේ. එතකොට මේගොල්ලෝ බඩගින්න ඉන්නේ. එතකොට කෑම තියෙන්නේ අපේ අර වාතන ටැංකියේ. මේගොල්ලෝ වැඩි සාන්ද්‍රණයක් අපි නැවත ගෙනල්ලා දාලා අර දැන් සාමාන්‍ය පරිසර පද්ධතියක මේ බැක්ටීරියා ඉතාම කුඩා ප්‍රමාණයක් නෙ ඉන්නේ. මේකේ අතිවිශාල බැක්ටීරියා ප්‍රමාණයක් ගෙනල්ලා දැම්මම
අර බඩගින්න හිටපු අලුතෙන් හැදිච්ච ඉතාමත් ජවසම්පන්න බැක්ටීරියා මේ අපද්‍රව්‍ය ඉතා වේගෙන් අවශෝෂණය කරනවා. එතකොට ඒ අවශෝෂණය කරගෙන කරගෙන යනකොට අපි නැවත ප්‍රතිචක්‍රීය කරනකොට රීසයිකල් කරනකොට මේකේ බැක්ටීරියා සෛල ප්‍රමාණය අපේ ඒ කියන්නේ අර වාතන ටැංකිය වැඩි වෙනවා. එතකොට ඒගොල්ලන්ට හැසබෙන ආහාර ප්‍රමාණයත් එක්ක මේක බැලන්ස් කරන්න ඕන. එතකොට වැඩිපුර හැදෙන බැක්ටීරියා ටික අපි ස්ලජ් හැටියට වෙනම වෙන් කරනවා. අපිට ඒක ගැන වෙනම සඳහන් කරන්න පුළුවන්. එතකොට දැන් මේ පවිත්‍රාගාරයේ ඒ ස්ලජ් ට්‍රීට්මන්ට් කියන කොටසත් දුර්ගන්ධය හමන කොටසත්. එතකොට ඒකත් අපි මේ බිල්ඩිමක් ඇතුළට දාලා අර ක්‍රමවේදයම අනුගමනය කරනවා, දුර්ගන්ධය ඉවත් කිරීමේ ක්‍රමවේදය. එතකොට අපි කියන්නේ බැක්ටීරියා වැඩිපුර ඉවත් කරන එකට කියනවා වේස්ට් ඇක්ටිවේටර් ස්ලජ් කියලා. බොරගත් ඒ කියන්නේ රොම් බොර විදිහට ඒක ඊට පස්සේ අපි මේ බෙල්ට් තිකන කියලා ක්‍රමවේදයකින් 1%ක් වගේ තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය 5%ක් දක්වා ඉතා ඉක්මනින් මේ කරනවා යාන්ත්‍රික ක්‍රමයක් මගින්. එතකොට දුර්ගන්ධය මොකක් හරි ඇති වෙනවා නම් ඒක අර මේ බිල්ලිම තුලම පවත්වාගෙන යන්න පුළුවන්. මේ කරුණු පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඒ කරේ. තවදුරටත් මේ කරුණු කාරණා පැහැදිලි කරගන්නත් ඔබට පුළුවන්. මේ පිළිබඳ කාට හරි සැක සංකා තියෙනවා නම් ඒ හැකියාවත් තියෙනවා. ජාතික ජල සම්පාදන ජලපහන මණ්ඩලයේ මලාපහන අංශය අමතන්න පුළුවන්. දනේෂ් ගුණතිලක මහත්මයා වගේ පිරිස් ඒ සඳහා සූදානම් වෙනවා ඔබට කරුණු පැහැදිලි කරන්න. දැන් මේ දෙපළ ගත්තහමත් ඔහුන් ලංකාවේ පවණක් නෙමෙයි පිට රටවලට බව අපි ආඩම්බර වෙන්න ඕනේ වෙනි පුද්ගලයන් ගැන ඉංජිනේරුවරුන් දෙපළක් හැටියට වගේම මේ ක්ෂේත්‍රයේ විශේෂඥයෝ විදිහට ලෝකයේ වෙනත් රටවල් වලටත් මෙහෙම අප ජලය පවිත්‍ර කරන ක්‍රියාවලිය පිළිබඳව උපදෙස් දෙන විශේෂඥ දැනුම ලබා දෙන අය හැටියටත් අපි සඳහන් කරන්න ඕනේ. දැන් මේ ජලය අවසාන වශයෙන් කොහෙටද යන්නේ කියලා ගැටලුවක් තියෙනවා. දැන් කොහොම හරි ඔබේ හද සාක්ෂියට එකඟව ඔබ දන්නවා ඇති මේ අතදාසන්න ප්‍රදේශවල ජීවත් වෙනවා නම් ඔබේ නිවසේ අපජලයට ඔබ මොකද කරන්නේ කියලා. සමහරු හොර රහසේ, සමහරු නොදැනුවත්ව කොහොම හරි අවසාන වශයෙන් ඔක්කොම අපජලයට ගලාගෙන යන්නේ දියවන්නාව අපට තියෙන ජලමූලාශ්‍රවලට. අවසානයේ දියවන්නා ඔයට තමයි මේ ජලය එකතු වෙන්නේ. මේ අනාගත පරපුරේ පිරිසිදු ජල බිඳුවක අයිතිය නේද වත්මන් පරපුර විසින් සූරාගන්නේ, උදුරාගන්නේ කියන කාරණය තිබෙනවා. ඉතින් මම කැමති ඔබතුමාගේ දැනගන්න මේ යෝජිත පවිත්‍රාගාරය දැන් හීනටි කුඹුර ප්‍රදේශයේ තමයි ඉදිකරන්න අපේක්ෂා කරන්නේ. මේවා ඉතින් ලෝකෙට අලුත් දේවල් නෙමෙයි, ලෝකේ අතිශයින්ම ජනාකීර්ණ නගර මැද්දේ මේවා ඉදිවෙමින් තියෙනවා. අපේ රටේ ඉතින් තවම මේ අපේ රටට අලුත් අත්දැකීමක් නෙමෙයි, දැන් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. කොහොම හරි මම කැමති දැනගන්න ඔබෙන් ඇයි හීනටි කුඹුරට ගෙනියන්නේ මේ එතන යෝජිත ප්‍රදේශය හැටියට නම් කරලා තියෙන්නේ. දැන් අපි කලින් දැනගත්තා මේ අති නවීන තාක්ෂණය පාවිච්චි කරලා දීර්ඝ මේ පවිත්‍රීකරණ ක්‍රියාවලියකට සම්බන්ධ කරනවා කියලා මේ අපජලය. ඉතින් මේ සම්බන්ධව මේ පවිත්‍රාගාරය ඉදිකිරීමට අක්කර 5ක් අවම වශයෙන් ඕනි. දැන් සාමාන්‍යයෙන් මේ කෝට්ටේ වගේ නාගරික ප්‍රදේශයක අක්කර 5ක වගේ භූමි ප්‍රමාණයක් හොයාගන්නවා කියන එකත් අමාරු කර්තව්‍යයක්. ඒ වගේම මෙවැනි අපජලයේ එකතු එක්රැස් කරන්න පාවිච්චි කරන්නේ ගුරුත්ව බලයෙන් තමයි සම්ප්‍රේෂණය කරන්නේ. මේ යෝජිත ව්‍යාකෘතියේ භූමියේ සැලැස්ම දකින්න රූපසටහන. එතකොට මේ අපජලය ගුරුත්ව බලයෙන් තමයි හැම ගෙදරකම තියෙන අපජලය නලමගින් සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් තේ ගොට්ටකට වතුර දැම්මහම තේ ගොට්ටේ එක තැනකින් තමයි එළියට එන්නේ. ඒ වගේ තමයි දැන් මේ ප්‍රදේශයේ තියෙන ඔක්කොම වතුර ටික අපජලය ටික ඔක්කොම එකතු වෙලා මේ හීනටි කුඹුර කියන ප්‍රදේශයට ගෙනියන එක තමයි තාක්ෂණික වශයෙන් පහසු වෙන්නේ. සහ මේ අක්කර 5ක භූමියක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම ගුරුත්ව බලයෙන් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි කතා කරපු විදිහට මේ අපජලය පිරිසිදු කරාට පස්සේ පවිත්‍රීකරණයට පස්සේ විශාල ජල ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ ජල ප්‍රමාණය මුදා හරින්න මොකක් හරි ජල ප්‍රභවයක් තියෙන්න ඕනේ. දැන් මේ පවිත්‍රාගාරය අපි ඉදිකරන්නේ
දෙදස් හතලිස් පහ විතර වෙනකන් කියන අවුරුද්දකට ගැලපෙන විදිහට නෙමෙයි 2045ට වගේ අරමුණු කරලා තමයි ඉදි කරගෙන යන්නේ. එතකොට මේ ජල පවිත්‍රාගාරයෙන් දවසකට ඝන මීටර් 40000ක් පිරිසිදු කරනවා. විශාල ප්‍රමාණයක්. එතකොට ඒ කියන්නේ බවුසර් වලින් ගත්තොත් එහෙම බවුසර් 15000ක් විතර දිනකට අපද ජලය කියන්නේ පිරිසිදු කරපු ජලය යනවා. ඒතර අපිට ඒක දාන්න තැනක් තියෙන්න ඕනේ. ඉතින් ওই වගේ කාරණා කීපයක්ම සලකලා බලපුවම ඉඩමක් තියෙන්න ඕනේ. ඒකට සුදුසු තාක්ෂණික වශයෙන් පිහිටීම තියෙන්න ඕනේ. ඒ වගේම ජලය මුදාහරින්න ප්‍රබවයක් තියෙන්න ඕනේ. ඒ කාරණා බලපුවාම මේ ජයවර්ධනපුර කෝට්ටේට යාබදව තියෙන ඉතාමත්ම සුදුසු භූමිය තමයි මේ හීනටිකුඹුර කියලා කියන්නේ. අවසාන වශයෙන් මේ ජලය එකතු වෙන්නේ දියවර්ණාවයට පිරිසිදු කරන ජලය. කොහොමද මේ අපිරිසිදු ජලය එකතු වෙන්නේ දියවර්ණාවයට? තමයි දැන් පිරිසිදු කරලා දියවර්ණාවයට එකතු කරන්නේ. හදන මෙහි පිරිසිදු භාවයේ ප්‍රමිතිය මොකක්ද? මේක මිනිසුන්ට භාවිතා කරන්න පුළුවන් මට්ටමට පිරිසිදුද මොකද්ද? ඔව්, දැන් සාමාන්‍යයෙන් කියනවනම් මේකෙන් පිටවන ජලය අපි සාමාන්‍ය තේරන භාෂාවෙන් කියනවනම් අපිට ඕනම් බීමට ගන්න බෑ. නමුත් නාන්න පාවිච්චි කරන්න පුළුවන්. හා හා. ඒක සාමාන්‍ය. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මෙතනදී අනිකුත් පිරිසිදු කිරීම කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. සහ මේක මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන් තියෙනවා ඒ සම්බන්ධව. ඒ ප්‍රමිතීන් වලටත් වැඩිපුර උසස් ලෙස කියන්නේ තියෙන ප්‍රමිතියක් තමයි පාවිච්චි කරන්නේ. ඒකින්ද මේ අපේක්ෂිත ප්‍රමිතිය වගේ දෙගුණයක් දෙගුණයක් විතර තියෙනවා. එතකොට දැන් මේ ජලය අවසාන වශයෙන් දියවර්ණාවයට එකතු වුණාට පස්සේ පිරිසිදු ජලය හැටියට එකතු වෙන්නේ. නැවත ක්‍රමක්‍රමයෙන් දියවර්ණාවය අපි කරපු මේ අසාධාරණේ ඔබත් මාත් අපි හැමෝම මේකට දායක වෙලා ඇති. මේ තදාසන්න පදිංචි පුද්ගලයා හැටියට දැන් අපි සෝබා දහම සමග අපේ පරිසරය සමග කරපු අසමබර ගනුදෙනුවක ප්‍රතිඵලය හැටියට දියවන්නාවය සායයවට ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙමින් පවතින සාධාරණ ඊට කරන්ට අපි සූදානම් වෙන්නේ. අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. ප්‍රවෘත්ති ප්‍රකාශයට යමු ඉදට බලාපොරොත්තු වෙනවා. කඩුවෙල ඇතුල්කෝට්ටේ රාජගිරිය බත්තරමුල්ල නුගේගොඩ දෙල්කඳ කිඹුලාවල ආදී ප්‍රදේශවල ඔබෙත් මගෙත් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට මේ ප්‍රදේශයේ සුන්දරත්වයේ ප්‍රධානතම සලකුණ වන දියවන්නා ඔය ඒවට පවතින ජල මූලාශ්‍ර ඉතාම සීග්‍රයෙන් විනාශ වෙමින් පවතිනවා. ඒවායේ පවතින ජලය දූෂණය වෙමින් පවතිනවා. තවදුරටත් කිසිදු ආකාරයකින් පරිභෝජනය කළ නොහැකි මට්ටමට පත්වෙමින් තිබෙනවා ඉතාම ශීඝ්‍රයෙන්. තව ටික දවසක් යනකොට බීරි වැවේ වතුර මට්ටමට මේවා වැටෙන්න තියෙන ඉඩකඩ බහුලයි. ඒ සඳහා පිළියමක් වදන්ට ඔබෙනුයි මගෙනුයි අපි හැමෝගේම සබා දහමට වෙනු අසාධාරණයට අසමබර ගනුදෙනුව නැවත සමබර කිරීම උදෙසා මේ ප්‍රදේශයේ එකතු වෙන සියලුම අපජලය එක තැනකට ගෙනවිත් පවිත්‍ර කරන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා අතිවිශාල මුදලක් ජපන් තාක්ෂණයේ ජපන් ආධාර භාවිතා කරමින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මලාපහාන අංශයේ විශේෂඥ ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ ජල පවිත්‍රාගාරය ලෝකයේ සෑම රටකම දියුණු රටවල පවතින ආකාරයටම සියලු ප්‍රමිතීන් අනුගමනය කරමින් හීනට කුඹුරු ප්‍රදේශයේ ඉඳිවෙමින් පවතිනවා. මේ පිළිබඳව ඉඳිවීම සඳහා යෝජිතයි අවශ්‍ය මූලික කටයුතු කරමින් පවතිනවා. මේ පිළිබඳවයි අද දවසේ අපේ සාකච්ඡාවේ අවධානය. මේ රටටත් විශේෂයෙන්ම මේ අපි කලින් සඳහන් කළ ප්‍රදේශවලටත් බලපානවා. මේ හීනටි කුඹුරු ප්‍රදේශයට විතරක් ජල පවිත්‍රාගාරයක් ගෙනෙනවන්නේ මේ ලංකාවේ සියලුම තදාසන්න නගරවලට ජනාකීර්ණ නගරවලට මේ විසඳුම යෝජනා වෙලා තිබෙනා වගේම අවශ්‍ය සැලසුම් සකස් වෙමින් තිබෙන්නේ. මා කැමති ඔබෙන් දැනගන්න දැන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමගම මේ ප්‍රදේශයේ සුන්දරත්වය ආරක්ෂා කිරීම සඳහා ඒ වගේම මේ ප්‍රදේශයේ ජල ගැලීම් පාලනය සඳහා දෙන දායකත්වය ජනතාවට ලැබෙන අනිකුත් ප්‍රයෝජන ගැන කතා කරන්න. ඔව්, දැන් මේ හිනටි කුමරු ප්‍රදේශයේ අපිට අක්කර ජල සම්පාදන මණ්ඩලයට අක්කර 21ක් අනිවාර්යෙන් මේ අත්පත් කරගන්න ඕන. ඒකෙන් අක්කර 5ක ප්‍රමාණයකට සීමා වෙන්න ඕන මේ පවිත්‍රාගාරයේ කොටස. ඉතුරු කොටස ජල ගැලීම් පාලන ප්‍රදේශයක් ලෙස අනිවාර්ය කරලා තිනවා. ඒ කියන්නේ පහත්මීම් සංවර්ධන මණ්ඩලයේ අනුව. ඊට අමතරව මේ ව්‍යාපෘතිය ඉදිකිරීමට ප්‍රථමව මේ ඒකේ
ඇල මාර්ග ඒ පවිත්‍රාගාරය වටේටම ඉදිවෙනවා. ඒක මීටර 10ක විතර ප්‍රමාණය ඇල මාර්ගය ඉදිවෙනවා. එතකොට ඊට අමතර පොකුණු පද්ධති දෙකක් විතර ඉදිවෙනවා. එතකොට ඒව මාර්ගයෙන් මෙම ප්‍රදේශයේ ජල ගැලීම් පාලනය කිරීම සිදු වෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය කිරීමට ප්‍රථම ඒ කටයුතු කිරීම අනිවාර්ය කරලා තිනවා. එතකොට දැන් මේ අක්කර 5කින් ඉතුරු කොටස ඒ ඇල මාර්ග වලට මේ රූපරාමයෙන් ඉස්සල රූපරාමයෙන් පෙනුණා. ඒක පහත් බිම් සංගර්ධන මණ්ඩලයෙන් යෝජනා කරලා තියෙන එක. ඒක ඇල මාර්ගයේ තිනවා පවිත්‍රාගාරයේ. ඊට පස්සේ ඇල මාර්ගේ නඩත්තු කිරීම සඳහා වෙනම පාරක් යනවා. ඒ පාර දැන් පවිත්‍රාගාරයේ කොටසේ ඇතුලෙන් එනවා, ඉතුරු කොටසේ පිටතින් එනවා. එතකොට ඒ මහ ජනතාවටත් ඒක දැන් අපි හිතමු පහත් බිම් සංගර්ධන මණ්ඩලයෙන් යම් ඇල මාර්ගයේ පිරිසිදු කිරීම කටයුතු කරනවා නම් ඒක අවුරුද්දකට දවස් දෙකක් වෙනවා. ඉතුරු කොටස අපිට ඒ ඒ ඒ ඒ ඒ මාර්ග පද්ධතිය මේ නිකන් ඇවිදීමේ මන්තීරුවක් ලෙස අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ අර ඉතුරු අක්කර 16 කොටස ඇල මාර්ගත් එකතුව ඒක මේ දැනට පවතින ආකාරයටම තියන්න පුළුවන් තෙත් බිමක් ලෙස. එතකොට මේ ඒක මේ තෙත් බිමක් ලෙසම පවත්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒකේ කොටසක මේ කුඩා ලදරුවන්ට චිල්ඩ්‍රන්ස් පාක්යක් වගේ විනෝදාස්වාදය ගන්න කොටසක පවත්වන්න පුළුවන්. ඊන අමතරව ඒක කුඹුරක් ලෙසම පවත්වාගෙන යන්නත් අවකාශය තියෙනවා. ඒ වගේම කුමාරිකනායක මහත්මයා, දැන් ඔබේ මේ පවිත්‍රාගාරයේ පරිපාලන ගොඩනැගිලි කොටසත් පවිත්‍රාගාරයේ ඉහළ මහලේ ඉදි කරමින් මේක පරිසරය, මොකද එහෙම වුණොත් දැන් මේකේ යම් කිසි විදිහක හරි පරිසරයට එහෙම නැත්නම් ජන ජීවිතයට වාතාශ්‍රයට හානියක් සිදු වෙනවා නම් ඉස්සෙල්ලාම මේක වැඩිම දැනෙන්නේ මේ ඉහළ මහලේ ඉන්න අයට. දැන් පවිත්‍රාගාරයේ ඉහළ මහලේ ඉන්දිකරන්ට සූදානම් වෙනවා කාර්යාල සංකීර්ණය. දැන් මෙතන මේ හීනට කුමර ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන එකක් තමයි මේ පවිත්‍රාගාරයේ ඉදි කරොත් දුර්ගන්ධය හමයි කියන ප්‍රදේශයට. ඉතින් දුර්ගන්ධය හමන්න එක කොහොමද සිද්ධ වෙන්නේ? නෑ, නවීන තාක්ෂණය අනුව තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් දුර්ගන්ධය හමන්නේ නෑ කියලා අපි එතනදී තව එකක් තියෙනවා. දැන් මේක මේ පොළොවට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පවිත්‍රාගාරයේ පොළොව මට්ටමේ උඩින් තමයි තියෙන්නේ. ඊට අමතරව තව තියෙනවා මේ ඉඩමින් ප්‍රයෝජනය ගන්නත් එක මේ කාර්යාල ඊට පස්සේ නඩත්තු කටයුතු දිගටම කරන්න ඕනේ. අපි මේ පවිත්‍රා නඩත්තු කාර්ය මණ්ඩලය නතර වෙන තැනකුත් තියෙන්න ඕනේ. ඒ සඳහා පරිපාලන ගොඩනැගිල්ලකුත් මේ පවිත්‍රාගාරය තුළම ඒ අසලම තියෙනවා. ඊට අමතරව පරිපාලන ගොඩනැගිලි තවත් අවශ්‍ය නම් මේ ඒ නඩත්තු කණ්ඩායම් සඳහා අවශ්‍ය නිල නිවාස ඒ පවිත්‍රාගාරයේ ඒ ඉඩමේ ඒ පවිත්‍රාගාරයේ තුළම තමයි ඉදි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි වැඩ කරන, ඒ කියන්නේ අපි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයිනුත් ඒ තුළ තමයි ජීවත් වෙන්නේ. එතකොට අපිට තනි විශ්වාසයක් තියෙනවා මේ තුළින් දුර්ගන්ධය හමන්නේ නැති තාක්ෂණයක් තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මුළු දුර්ගන්ධනේ හමන සියලුම කොටස් සංවෘත කරලා තියෙන්නේ. කියන්නේ ඕපන් නෑ. ඒ කියන්නේ පැහැදිලි. දැන් දුර්ගන්ධය හමන්නේ නැහැ, මේ තුලින් අහිතකර බලපෑම් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි වෙන නම් ලෝකේ තියෙන මෙවැනි දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. ලෝකේ සෑම ජනාකීර්ණ නගරයකම, අතිශයින් ජනාකීර්ණ නගරවල, ඉතාම දියුණු රටවල්වල මේවා භාවිතා කරනවා. මේවැනි ගැටලු ඇති වෙලා නැහැ. මේ පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා අපි විශේෂයෙන්ම ඔබට ආරාධනා කරනවා. අන්තර්ජාලයට ගියොත් මේ පිළිබඳව තොරතුරු විමසා බලන්නටත් ඔබට හැකියාව තිබෙනවා. දැන් ඕනම කරුණක් පිළිබඳව අසුභවාදී අදහසක් එක තැනකින් මතු කරන්න පුළුවන්. ඒ ප්‍රචාරණය වෙන වේගය, ප්‍රසාරණය වෙන වේගේ ඉතාමත් වැඩි. සුභවාදී අදහසකට වඩා ලංකාවේ ජනතාවට අත්‍යවශ්‍ය ව්‍යාපෘති රාශියක් දියත් කරද්දි මේ අත්දැකීම් වලට අපි මුහුණ දීලා තිබෙනවා. ඒක සමහර විට අපේ රටේ අනාගත පරපුරේ අවාසනාවෙන්ටත් පුළුවන්. දැන් මේ පිළිබඳව මේ ව්‍යාපෘතිය සම්බන්ධවත් හැබැයි අති බහුතරයක් විශේෂයෙන්ම ගොවි ජනතාව, මේ කුඹුරු අත්පත් කරගන්නේ ගොවි ජනතාවගෙන්, ඔවුන් පවා ඉන්නේ සුභවාදී අදහසක මාදාන්න විදිහට. නමුත් 25ක් 30ක වගේ පිරිසකට පුළුවන් ඔයම් කිසි අසුභවාදී අදහසක් පළ කරන්න. දැන් අර බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මල සිරුරක් වල නොදමපු භූමියක් නෑ, ශුද්ධ වූ භූමියක් හොයාගන්න හැකියාවක් නෑ. හැම තැනම අපේ මුතුන් මිත්තන් දහස් ගාණක් මේ පොළොවට මිහිදන් වෙලා තිබෙනවා. දැන් මේ ප්‍රදේශයේ මේ කටයුතු සිදුවෙද්දී මේ විශේෂ භූමි ගණනාවක මෙවැනි දේ සිදුවෙමින් පවතිනවාද? මා කැමති දැනගන්න ඔබ ඉන්නේවා.
දළදා මාලිගා පරිශ්‍රය තුළ ඒ ප්‍රදේශය එකතු වෙන අප ජලය පවිත්‍ර කිරීමේ පවිත්‍රාගාරයක් ඒ පරිශ්‍රය තුළම තිබෙනවා. වෙන මොනවාද? ඊට අමතරව කුරුණෑගල. හා හා. කුරුණෑගල මේ අපේ හොස්පිටල් එකේ මැද තමයි පවිත්‍රාගාරය තියෙන්නේ. අපි ඒ කියන්නේ රෝහලේ රෝහල අපජලයේ ඇතුලේ රෝහලේ අපජලයේද? රෝහලේ අපජලයේ සහ නගරයේ අපජලයේ සියලුම දේවල් කුරුණෑගල නගරේම අපජලය එකතු කළා. රෝහල් පරිශ්‍රය තමයි පවිත්‍රාගාරය. දැනට මාස එකමාරකට පමණ ප්‍රථම එක දැන් නඩත්තු කටයුතු ආරම්භ කරලා තිනවා. දැන් අපජල සම්බන්ධතා දීලා තිනවා. එතකොට එතන කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. රෝගීන් කියන්නේ ප්‍රතිශක්තිකරණයේ අඩු කොටසක්නේ. දැන් යම්කිසි බලපෑමක් සිදු වෙනවා නම් රෝගීන්ට බලපාන්න එපා. හැබැයි කුරුණෑගල නගරයේ සමස්ත අපජලය කුරුණෑගල රෝහල් පරිශ්‍රය මැද පවිත්‍රාගාරයකයි පවිත්‍රකරණය කරන්නේ. වෙන මොනවද? ඊට අමතරව දැනට මේ මහනුවර නගරේ එතනත් ගොඩක් මේ ගැටලු තිබුණා. දැනුවත් කිරීම කරාට පස්සේ දැන්ට එතන පවිත්‍රාගාරය ඉදි වෙන්නේ වං යුරේ දකුණු යුරේ තියෙන ගැටබේ පන්සල. එතකොට වං යුරේ තමයි ඒක ඒ පවිත්‍රාගාරය ඉදි වෙන්නේ. එතකොට ඒකේ පවිත්‍රාගාරවල තව අපි කරන දෙයක් තමයි එක ට්‍රීට්මන්ට් ට්‍රේන් එකක් නෙමෙයි. ඒ කියන්නේ කොටස් කීපයක්ම තියෙනවා. එක සමාන පවිත්‍රීකරණ ක්‍රියාවලිය දැන් හිනට කුමර ප්‍රදේශයේ ඉදි වෙන එකේ ට්‍රීට්මන්ට් ට්‍රේන් 6ක් තියෙනවා. දැන් මහනුවර ඒ වගේ දෙකක් හතරක් තියෙනවා. එතකොට ඒ වගේ කොටස් එකක් නෙමෙයි තියෙන්නේ. ඊළඟට දැන් මේ මහනුවර ප්‍රදේශයේ ඒක මේ අපි නැවත මහවැලිගම ගඟට තමයි යොමු කරන්නේ. එතකොට එතනදී ඊට පස්සේ ජල පවිත්‍රාගාර තුනක් තියෙනවා මේ ඊට පසුව. ඒ කියන්නේ කටුගස්තොට. එතකොට අපි මේ ප්‍රමිතින් මේ අනිවාර්යෙන් කරන්න ඕන. එහෙම නොකරොත් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ කුරුණෑගල මේ වගේම මේ මහනුවරත් කරලා තිනවා. ඊට අමතරව 2014 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි නැන්යන් මේ විශ්වවිද්‍යාලය සිංගප්පූරුවේ ආධාර ඇතුව සහ ජල සම්පාදන මණ්ඩලයේ එක්වලා මේ දළදා මාලිගාව තියෙන පරිශ්‍රයේ ඒ එකතු වෙන අපජලය 2014 ඉඳ පිරිසිදු කිරීමට ලක් කරනවා. ඉතින් ඒ වගේ ස්ථාන ඕනතරම් තියෙනවා. දැන් අපි ගිය වසරේදී අපේ තිබිච්ච පවිත්‍රීකරණ ක්‍රියාවලිය කතරගම නගරේ මේ නැවත අලුත් වැඩියා කරලා දැන් ඒක සාර්ථකව නිම වෙලා තිනවා. ඉතින් ඊට අමතරව අපි වෙනත් ව්‍යාපෘති මගින් ගොඩක් ඒ වගේ නගරවලට දැන් සැලසුම් සකස් කරනවා. අපේම ක්‍රියාවලියක ප්‍රතිපලයක් විදිහට අපේ ජල මූලාශ්‍ර අපවිත්‍රවමින් පවතිද්දී අනාගත පරපුර වෙනුවෙන් පිරිසිදු ජල බිඳුවක් ලබා දීමේ අපේ යුතුකම ඉටු කරන්නට වර්තමානයේදී අපි ගන්න මේ අපි රටක් හැටියට අපේ යුතුකමක් තිබෙනවා. ඒ යුතුකම ඉටු කිරීම සඳහා ආරම්භ වෙන දැවැන්ත ව්‍යාපෘතියක් මේ සඳහා සුබවාදීව දකින්නට විශේෂයෙන්ම අපි ආරාධනා කරන්නේ ඔබට ලෝකෙට යන්න. ලෝකෙට ගිහිලා අන්තර්ජාලය පරිශීලනය කරන්න පුළුවන් වෙනත් විදිහකින්. ලෝකේ මේවා කොහොමද වෙන්නේ, මේ නිසා අතුරු ප්‍රතිඵල මොනවා හරි ඇති වෙලා තියෙනවද, අයහපත් ප්‍රතිඵල කියන කාරණය පිළිබඳව වඩාත් විමසිලිමත්ව ඔබේ මතය දක්වද්දී කටයුතු කරන්න, අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. එහෙම නැත්නම් හුදු විරෝධයක් පමණක් ප්‍රතිරූප නංවා ගැනීම හෝ යම් කිසි දේශපාලන න්‍යායපත්‍රයක් උදෙසා හුදු විරෝධයන් ක්‍රියාත්මක නොකර ලෝකයේ දෙස ඇස්සරලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මලා පොහන, දනේෂ් මුණතිලක මහත්මයා, කීර්තිමත් ඉංජිනේරුවරයෙක් විදිහට මේ කතා බහ පෝෂණය කරන්න අද දවසේ දුන් දායකත්වය. ඒ වගේම කුමාර ඒකනායක මහත්මයා මේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන, ඔහුත් ඉතාමත්ම දක්ෂ ඉංජිනේරුවරයෙක්. සහකාර සාමාන්‍ය අධිකාරී මලා පොහන, ඔබ දෙපළට බේවෙනි ස්තුතියි මේ කතා බහට එකතු වීම පිළිබඳව. නැවත දවසක හමු වෙමු. ආයුබෝවන්.